ලෝකවට සුදන්තක අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා සුදන්තක ලෝක channel එකට අද මම කතා කරන්න යන්නේ ටිකක් භයානක කතාවක් මම ඔයාලට ගොඩාක් දේවල් දවසින් දවස කියනවා නමුත් අද මම මේ කතා කරන්න යනදී සමහර ලාවට ලංකාවේ අනාගතයේදී ලංකාවේ මෙහෙම නොවේවා කියලා කොහොමවත් මගේ ප්‍රාර්ථනාව මේදී කිසිසේත්ම ලංකාවේ නොවේවා කියලා නමුත් මට ලොකු බයක් දැනෙන ලංකාවේ අනාගතය ගැන. මොකද මං ලෝක ඉතිහාසය ගැනද ලංකාව හා සංසන්දනාත්මකවද වෙනත් රටවල් හා සංසන්දනාත්මකවද ගොඩාක් හිතන කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් රටක් යන හැඩරුව අනුව ඒ කියන්නේ අර අපි කියන ගුණා හැරෙන්නේ පොල් පැලේ කන්නයි කියලා අපි ගම් කීමට කියන්නේ. ඒ වගේ යම් යම් රටවල් ඒ කාලවලදී යන හැඩරුව අනුව අවසාන පියවර නැත්නම් අවසාන ප්‍රතිඵලය මේ වගේ වෙයි කියලා අනුමාන සමහර දේවල් තැන්වලදී අපිට දැනෙනවා. ඉතින් මට මේ දැනෙන දේ මෙසේ නොවේවා කියලාම ප්‍රාර්ථනා කරමින් මං අද මගේ මේ කතාව පටන් ගන්නවා. නමුත් මට හිතට තද බයක් දැනෙනවා. අපේ ලංකාව යන්නේ මෙන්න මේ මම කියන්න යන්න හදන පාරේද කියලා. එහෙම වුණොත් ඒක මහා ඛේදවාචකයක්. අනාගත ලෝකයේ බරපතලම ඛේදවාචකේ මේ යුක්‍රේනයයි රුසියාවයි යුද්ධෙ නෙවෙයි. ඒවා යුද්ධ ඒවා ටික දසක් තිවිලා ඒවා සාකච්ඡා වෙලා දැන් ලොකුට යුද්ධ යන්නේ නැහැ. පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධ වගේ ලොකු දේවල් අනාගතේ ඇති වෙන්න විදිහක් නැහැ. බොරු බයවල් තිබ්බට මාධ්‍ය වලින් ලොකු කරාට ඒවා බොහොම සරල විශ්න ගන්න පුළුවන් දේවල්. ඉතින් නමුත් ලංකාවේ මේ මම කියන්න යන දේ සිද්ධ වුණොත් ඒක සරල විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද ඒක රටක අභ්‍යන්තර ප්‍රශ්නයක් නිසා බාහිර මැදිහත් වීම බොහෝම සීමා සහිතයි. හරි අමාරුයි බාහිරින් මැදිහත් වෙන්න කොච්චර දිනු ලෝකයක් වුණත්. දැන් ඔයාලට පුදුම ඇති කුතුහලය ඇති මොකද්ද මම මේ කියන්න යන්නේ කියලා. 1970 දශකයේ කියලා කියන්නේ ආසියාවේ රටක් වන විශේෂයෙන්ම අපේ තේරවාදී බෞද්ධ රටක් වන කාම්බෝජයේ අඳුරුම කාල පරිච්ඡේදය. ඒ 70 දශකයේ කාම්බෝජයේ සිදුවෙච්ච ක්‍රියාදාමය ඒ ප්‍රතිඵල ලංකාවටත් වෙයිද කියලා මට බයක් තියෙනවා මේ යන විදිහ දකිද්දි. මේක ලංකාවේ අය කවුරුවත් මේ විදිහට ඇනලයිස් කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම ඒක මම දැක්කේ නැහැ කවුරුවත්. නමුත් මේ යන ක්‍රමේ මේ දැනට මේ ලංකාවේ පාලකයෝ ලංකාවේ ඊට පස්සේ විපක්ෂය ඇතුළු සියලු දේශපාලන අධිකාරීන් ඒ යන බලාරගලය ඇත්තටම කියනවා මහා බලාරගලයක් දැන් ලංකාවේ තියෙන්නේ. ඒ බලාරගලයේ මගේ කව විසඳුම් තියෙනවා. ඒ කියන්නේ මම හිතන විසඳුම් තියෙන වියුත්තේ කුමක්ද කියලා. නමුත් ඒක හීන විතරයි. මගේ විසඳුම් මං වෙලාවක මං ඔයාලට වීඩියෝ එකකින් කරන්නම්. මම දකින විසඳුම ඉතාම සාර්ථක විසඳුමක් තියෙන ලංකාවට කරන්න. ඉතාම සාර්ථක විසඳුමක්. හැබැයි කරාවි කියලා හීනෙන්වත් හිතන්න බෑ මේ ඉන්න කණ්ඩායම්. මොකද ඒ තරම්ම බලලෝභී, ඒ තරම්ම තමන්ගේ බලය ගැනම හිතන මන් දැන කියන්න වචන නෑ. අතිම දූෂිතම මානසිකත්වයකින් ඉන්න කණ්ඩායම් රසක් තමයි ලංකාවේ මේ වෙලාවේ බලාරගලේ ඉන්නේ. ඒතර මේ බලාරගලේ වගේ බලාරගලයක් තමයි 1960 ගණන්වල ඉඳලා කාම්බෝජේ තිබුණේ. ඉතින් කාම්බෝජයේ 1975 ඉඳලා 79 දක්වා ඔයාලා දන්නව මහ විශාල ජනසංහාරයක් සිද්ධ වුණා. ඒ ජනසංහාරයට කලින් 1974 73 74 වගේ කාලවලදී ඇමරිකාව විසින් ජනසංහාරයක් කරා. ඒක ගොඩක් මැරුණා. ඉතින් මම මේ විස්තර ඔයාලට දැන් මේ කියන්න හදන්නේ. ඔයාලා කල්පනා කරන්න මම මේ කාම්බෝජයේ ගැන කියන කතාව මේ ඇත්තට සිද්ධ වෙච්ච දේවල්. කාම්බෝජයේ 1970 දශකයේ සිද්ධ වෙච්ච දේවල් මම කියන්නේ. හරිද? ඒ විදිහට වගේ තමයි ලංකාව මේ මොහොතේ ගමන් කරමින් සිටින්නේ. ඒ නිසා හැම කෙනෙක්ම මේවා නිකම්ම අලුයමුළු කෙළඹිනක්සේ ඉවත නොදා මේව ගැන බොහොම ගැඹුරින් කල්පනා කරන්න කියලා ලංකාවේ උගත්තුන්ට බුද්ධිමත්තුන්ට දේශපාලන ගැන උනන්දුවක් දක්වන අයට මාධ්‍යවේදීන්ට ආදි සියලු දෙනාට මං ඉල්ලා සිටිනවා. මං පුංචි මිනිහෙක්, බොහොම සරල පුංචි මිනිහෙක්. මම මේ YouTube channel එකකින් මේ කියනවා. ඔක 4-5000ක් බලනවා. ඊට පස්සේ ඒක හැමම යට යනවා. ඉතින් ඒ උනාට මම
ඉල්ලනදී අඩුගානේ රැඳිලා හරි තියේවි කියලා මං හිතනවා. මම මෙහෙම දෙයක් ඇනලයිස් කරා, මෙහෙම බයක් මේ මිනිහාගේ තිබුණා හිතේ. මේක අපි මේ වෙලාවේ කළ යුතු දේ කරා නම් කියලා හරි අනාගතේ හිතෙයි කියලා මම හිතනවා සමහර තැන්වලදී. හැබැයි මගේ ප්‍රාර්ථනාව මේ දේ කාම්බෝජයේ 70 දශක සිද්ධ වෙච්ච දේ කිසිසේත්ම ලංකාවේ සිද්ධ නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි මම මේ වීඩියෝ දිගටම කරන්නේ. නමුත් මේ අනතුර අපිට පෙනෙමින් තිබෙනවා. හරි, දැන් අපි බලමු කාම්බෝජයේ මොකද්ද ඇත්තටම වුනේ. දැන් හුඟක් අය දන්නවා මේ පෝල් පොට් ගැන, දන්නවා කාම්බෝජයේ ජන සංහාරයක් වුණා කියලා, දන්නවා රිහිටර්ගේ සංහාරය වගේ එකක්. නමුත් කාම්බෝජයේ සංහාර කරේ එහෙම යුදෙව් වගේ එහෙම වෙන කට්ටියක් නෙවෙයි කාම්බෝජයේ වැසියන්මයි. ඉතින් මේ ගැන ලංකාවට හුඟක් අවබෝධි නෑ කියලා මම හිතන්නේ. අපේ අයට අවබෝධි ලැබුණත් වැඩක් නෑ, ලැබෙන්නේ බොහොම දූෂමාන විදිහට පොඩි පොඩි කෑලිනේ. හරි කතාවක් කවුරුවත් කියන්නේ නෑ. මොකද මම ලංකාවේ දැකලම නෑ අද වෙනතුරු කාම්බෝජයේ සිදුවීම කිසිම පක්ෂග්‍රාහී ක්‍රමයකට නැතුව, කිසිම පක්ෂයකට ගැති නොවි විවෘතවම කාම්බෝජය ගැන කතා කරන කිසිම වීඩියෝවක් හෝ කිසිම ලියවිල්ලක් හෝ ලංකාවේ මම දැකලම නැහැ මේ තාක්කල්. මම දැන තියෙනවා නම් මම සමාවෙන්න, නමුත් මම නම් දැකලා නැහැ. ඒ කියන්නේ හැබැයි නිර්පාක්ෂික වෙන්න ඕන. කියන්නේ කිසිම කෙනෙකුට පක්ෂපාති නැතුව සමස්ත සත්‍ය සිදුවීමේ විදිහට කියන කෙනෙක් මම මෙතෙක් දැකලා නැහැ. ඒ නිසා මම හිතනවා මේ වීඩියෝව ඔයාලට ගොඩාක් වටිනෝ වෙයි. අනාගතයේ විශේෂයෙන්ම ළමයින්ට පවා, ලෝකෙ ගැන උනන්දු වෙන අයට පවා, විශේෂයෙන් අපේම ආසියාවේ අපේම රටකට වෙච්ච දේ ගැන කතා කරන අයට මේක වැදගත් වෙයි. ඉදිරියේදී මම ඔය අප්‍රිකාවේ රුවන්ඩාවේ කතාවත් මම ඔයාලට මේ විදිහම කියන රුවන්ඩාවේ මොකක්ද වුනේ කියලාත්, ඊට පස්සේ රුවන්ඩා ඊට පස්සේ නැගිට්ටි කොහොමද කියලාත් මම කියලා දෙන්නම්. මොකද මේ හැම දෙයකින්ම අපිට ලංකාවට පාඩම් ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම ලංකාව හෙට දවස හොඳ දවසක් ප්‍රාර්ථනා කරන හැම කෙනෙකුටම මගේ මේ කතා වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා තදින්ම. මොකද මේව දැනගන්න ඕන අපි. හරි, අපි දැන් කතා කරමු කාම්බෝජය ගැන. මෑත කාලයේ කාම්බෝජය, ඒ කියන්නේ අපි කිව්වොත් 20 ශතවර්ෂයේ, ඒ කියන්නේ 1900 ඉඳලා 2000 දක්වා, 1999 දක්වා 20 ශතවර්ෂයේ ප්‍රබලම දේශපාලන චරිතය වුණේ කාම්බෝජයේ සිහනුක් නොරොදොම් සිහනුක් කියන කෙනා. ඒ සිහනුක් කියන පුද්ගලයා උපදින්නේ 1922 ඉපදිලා 1941, ඒ කියන්නේ අවුරුදු 17 වයස 17 යා කාම්බෝජයේ රජ බවට පත් වෙනවා. මොකද එයාගේ සීයා වෙනකොටත් රජුරුව. ඒකට සීයාගෙන් එයාට කෙලින්ම රජකම ලැබෙනවා. ඒක වෙච්චර මම විස්තර කියන්නේ නැහැ, ඒක දිග කතා ගොඩක් තියෙන මේ අතරේ. රජකම ලැබෙනවා අවුරුදු 17. හරි, කෙලින්ම සීයාගෙන් තාත්තර නැතුව මුණුපුරාට ලැබුණේ කොහොමද කියන එක ඒ කතා ගොඩක් තියෙන ඒ අතරේ. ඉතින් මම මේ අත්‍යවශ්‍ය කොටස විතර කියන්නේ, මේක වීඩියෝ එක මම දිග කරන්න ඕනේ නැති නිසා. ඊට පස්සේ මේ සිහනුක් කියන පුද්ගලයා තමයි කාම්බෝජයේ වඩාත් බල ලෝභීම පුද්ගලයා විසිට අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. මෙයා මේ මහා ලොකුවට ගරු කරනවා රටේ මිනිස්සු. ඒ රටේ මිනිස්සු සියනුක් කියලා කියන්නේ මහා නිකං මහා චරිතයක් විදිහට සලකනවා. නමුත් මගේ දැක්ම අනුව, මම කාම්බෝජ ඉතිහාසය ගැන සමස්ත ඉතිහාසය බලද්දි සියනුක් කියලා කියන්නේ ඉතා තද බලකාමියෙක්. මේ බලකාමීත්වය කොච්චරද කියනවා නම්, මෙයා රජ වෙනව වරින් වර අවසාන කාලය දක්වාම කීප ගමනක් රජ වෙනව. ඒ වගේම යම් කාලයකදී, මම මේ සේරම දත්ත ඉලක්කම් හැරෙම කියන්න යන්නේ, මොකද මේ වීඩියෝ එක මට කියන්න ඕන කොටසේ මේක නෙවෙයි. මම මේ කියන්නේ සිහනුක් ගැන, මේක ආරම්භයක් ගන්න ඕන හන්ද. නමුත් දැන් සාමාන්‍ය 20 සියවසේ මැද භාගෙ වෙද්දී ලෝකේ හුඟක් දුර මේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් එනවා. හරිද? ඒ කියන්නේ 1945 දෙවන ලෝක යුද්ධේ ඉවරුණාට පස්සේ 50 ගණන් වෙද්දී ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් එනවා. මේ ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලක් එනකොට සිහනුක්ට තේරෙනවා, එතකොට යා රජුරුවෝ, එයාට තේරෙනවා මේක මේ රජ ක්‍රමයේ බොහෝ දුරට හැරෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයකට කියලා. මේ මනුස්සයා මොකද කරන්නේ? මෙතෙක් කල රජ නොවී හිටිය තමන්ගේ පියාව, තමන්ගේ තාත්තව රජපුටුවේ තියලා මෙයා එනවා දේශපාලනයට. මොකද එයා දන්නවා, එතකොට එයා බලනවා එංගලන්තයේ හැරෙ මේ හැමතැනම රජ උරුමින තැන්වල රජාට වඩා ලොක්ක වෙන්නේ, බලය ලැබෙන්නේ අගමැතිට, ඡන්දයකින් යන අගමැතිට. ඒ වගේ. එතකොට මෙයා මොකද කරන්නේ? දඩිබිඩි ගාලා තාත්තට පුටුව දීලා මෙයා එනවා අගමැති ඡන්දෙට. ඉතින් මෙයා කීප වතාවක් රටේ ජනාධිපති රාජනායක වෙනවා, අගමැති වෙනවා. ඊට පස්සේ ඒ අතරතුරෙත් යන්තම් හරි පොඩ්ඩක් රජපුටුව හෙල්ලෙනකොට මෙයා දඩිබිඩි ගාලා අර දිනේ අයින් කරලා ආපහු රජපුටුවේ වාඩි වෙනවා. හරි, සමහර වෙලාවට මෙයා දවස් 100 රජපුටුවේ ඉඳලා තියෙනවා.
දවස් 100ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඒ විදිහට මාරුවෙන් මාරුවට මේ කණ්ඩායම කියන්නේ මේ සමාය වේලාවකට අම්මා පුටුවේ තියෙනවා තාත්තා පුටුවේ තියෙනවා හරිද ඊට පස්සේ ওই විදිහට මහා අලකලංචි ගොඩක් හරහා මේ අය තමන්ගේ බලයම විතරක් රැක ගන්න මොන ක්‍රමෙන් හරි තමන්ගේ පවුලේ බලය රටේ තියාගන්න උත්සාහ කරනවා මේ සිහනු පවුල. ඉතින් ඒක දැන් ලංකාවේ රජ පවුලත් එක්ක සංසන්දනය කරලා බලන්න ඒ විදිහ නේද ලංකාවෙත් වෙන්නේ කියලා. කියන්නේ මේ සිහනු රජ පවුල බලය වෙනුවෙන් අරහෙට පැනපැන මෙහාට පැනපැන මොන ජල්තරියක් හරි දාලා බලයේම ඉන්න කර උත්සාහය වගේ උත්සාහයක් තමයි අද ලංකාවේ මේ කෙලින්ම කියනවා රාජපක්ෂ පවුල සිදු කරන්නේ. ඉතින් ඒ නිසා මේ රාජපක්ෂ පවුලේ මේ සිදුවීමේ අනිසි ප්‍රතිඵලය අනිත් පැත්තට වෙන්න පුළුවන් දේ තමයි මෙන්න මේ කාම්බෝජයේ සිද්ධ වුණේ. හරි මේ විදිහට මේ බලාරගලේ යනකොට මේකට ඒ අතරේ තමයි 1970 ගණන්වල ඔය වියට්නාම යුද්ධය එන්නේ. වියට්නාමේ වල දන්නනේ ඇමරිකාවයි වියට්නාමයි යුද්ධේ. වියට්නාමේට දේශ සීමා වෙච්ච රටක් තමයි කාම්බෝජය කියලා කියන්නේ. ඒක කාම්බෝජයේ ලොකු එෆෙක්ට් එකක් වෙනවා වියට්නාමේ යුද්ධෙට. ඇමරිකාව හමුදාව මොකද කරන්නේ? වියට්නාමේ කාම්බෝජ දේශ සීමා ප්‍රදේශ තමන්ගේ වියට්නාමයට ගහන්න බලය පතුරවන්න පාවිච්චි කරනවා. එතකොට කාම්බෝජය සිහනුක් ලද ඊට පස්සේ එනවා තව ලොන් නොල් කියලා කෙනෙක් එනවා. ඒ සියලු දෙනා ඇමරිකන් පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ වියට්නාමයට විරුද්ධව. හරිද? ඒකෝර ඇමරිකන් පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා කැලේ 1960 මුල් කාලයේදී කැලේ ඇතුලේ බිහි වෙනවා දේශප්‍රේමී සංවිධානයක්. හරිද? ඒ කියන්නේ නැගෙනහිර කාම්බෝජයේ කැලේ ඇතුලේ බිහි වෙන දේශප්‍රේමී කණ්ඩායම ඒගොල්ලෝ නම් කරගන්නේ කමර් රෝජ් කියලා. ඒකට නායකත්වය දෙන්නේ පොල් පොට් කියන පුද්ගලයා. හරිද? ඒ කැලේ ඇතුලේ බිහි වෙන කණ්ඩායම මේක හුඟක් ශිෂ්‍යයන්ගෙන් තරුණයන්ගෙන් රැකියා අහිමි පිරිසකින් ওই ලංකාවේ උපාධි ගන්නවා උපාධි අරගෙන ගෙදර තියන් ඉන්න ජොබ් නැහැ. අන්න ඒ වගේ අයගෙන් තමයි මේක හැදෙන්නේ. මේකට බැක් කරනවා, ඒ කියන්නේ මේකට අනුබල දෙනවා අනිත් පැත්තෙන් චීනය. මොකද චීනයට ඕනකම තිබුණේ කොහෙන් හරි තමන්ගේ මාක්ස්වාදී සැලැස්මට රටවල් යොමු කරගන්න. එතකොට මේ කමර් රොජ්ලට පොල් පොට්ලට චීනයේ සහයෝගය ලැබෙන බොහොම යටින් අන්ඩර්ග්‍රවුන්ඩ් සහයෝගය ලැබෙන නිසා මේ කමර් රොජ් එක ටික වර්ධනය වෙනවා. මේගොල්ලෝ තනිකරම උග්‍ර මාක්ස්වාදී ලෙනින්වාදී මතයක තමයි මේ කමර් රොජ්ලා ඉන්නේ. හරිද? එතකොට ඒක විශේෂයෙන්ම දැන් ඇමරිකාවට බැක් කරනවානේ නොම්පෙන් කියලා කියන්නේ කාම්බෝජ අගනුවර. අගනුවර පාර්ලිමේන්තුවත් අගනුවර රජයත් ඇමරිකාවට පක්ෂග්‍රාහී රජයක්. නමුත් එතකොට අර කමර් රොජ්ලා මොකද කරන්නේ? පක්ෂග්‍රාහී වෙනවා වියට්නාමේ ගරිල්ලාට, ගරිල්ලාවරුන්ට. වියට්නාම් ගරිල්ලා සහ කමර් රොජ්ලා බොහොම හිතවත්තු බවට පත් වෙනවා. මොකද ඇමරිකන් විරෝධී නිසා මේ කණ්ඩායම් සියල්ලම. හරිද? ඕක තමයි පසුබිම, මේකේ මූලික පසුබිම. මේ දිග කතා මම ඉතාම කොට කරලා මම මේ කියන්නේ. හරිද? ඔයාලට සරලවම තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. ඉන් පස්සේ කාලෙකදී ඇමරිකාවට ඕනකම වෙනවා, ඕනකම ඇති වෙනවා වියට්නාමේ බය කරන්න. වියට්නාම් යුද්ධය සරල යුද්ධයක් නෙවෙයි, ඇමරිකාව පරදින යුද්ධයක්. ඉතින් වියට්නාම බය කරන්න මොකද කරන්නේ? කාම්බෝජයේ අගනුවර, කාම්බෝජයේ රජයේ අනුදැනුම ඇතුව ඇමරිකාව විසින් වියට්නාමේ කාම්බෝජයට බෝම්බ අතාරිනවා. ගොඩාක් බෝම්බ දානවා. සරල නෑ ඒක. බෝම්බ ටොන් 102,000,000 වැඩිය කාම්බෝජයට ඇමරිකාවෙන් දැම්ම කියලා තමා කියන්නේ. 1970 ඉඳලා 73 දක්වා කාලයේ තමයි ඇමරිකාව කාම්බෝජයේ රජයේ අනුදැනුම ඇතුව මේ ඔපරේෂන් ඔෆ් ෆ්‍රීඩම් කියලා එකක් ක්‍රියාත්මක කරන්නේ. ඔපරේෂන් ඔෆ් ෆ්‍රීඩම් කියන එකේදී තමයි මේ විදිහට කාම්බෝජයට ගොඩක් බෝම්බ හෙලන්නේ. සාමාන්‍යයෙන් ඇත්ත දත්ත අනුව 102,000,000 to 103,000 අතර ප්‍රමාණයක් කාම්බෝජ වැසියන් මේ ඇමරිකානු බෝම්බ හෙලීමෙන් මිය ගියා කියලා කියනවා. හරි, දැන් එතකොට මේ අවුරුදු 3ක් ඇතුළත කාම්බෝජයට බෝම්බ දැමීමෙන් ඇමරිකානු වන් විසින් 103,000 මැරුවා කියන එක ප්‍රබල සටන් පාඨයක් කරගන්නවා මේ කැලේ හැංගිලා ඉන්න කමර් රොජ්ලා. ඒක සටන් පාඨයක් කරගෙන කාම්බෝජ රජයට විරුද්ධව, ඒ කියන්නේ සිහනුක්ලා, ලොන්නොල්ලා ඒගොල්ලන්ට විරුද්ධව ගෙනියන හඬ
වෙනුවෙන් ලොකු උත්තේජනයක් සපයනවා මේ ඇමරිකාව විසින් කරන ක්‍රියාදාමයන්, කියන්නේ වියට්නාමයට විරුද්ධ කරපු දේවල් කාම්බෝජිය හා සම්බන්ධයෙන්. එතකොට මේ සියලු දේ ඔහොම යන අතරතුරේ එක දිගටම නොනැවතීම නොම්පෙන්වල බලාරගලේ නවතින්නේ නැහැ. දැන් කොහොම කරත් මේක සමහර වෙලාවට දවස් ගාණයි ආණ්ඩු තියෙන්නේ. දවස් ගාණෙන් ආණ්ඩු වැටෙනවා. සමහර අගමැතිවරු පත් වෙනවා දවස් දෙකෙන් තුනෙන් අගමැති ගෙදර යනවා. හරි. ඉතින් ඒ වගේ මහා ගාල ගෝෂ්ටි ක්‍රමයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහරු ප්‍රංශහිතවාදී, මොකද කාම්බෝජික කියන්නේ ප්‍රංශය යටත් විජිතයක් විදිහට තිබුණා. එතකොට සමහරු ඇමරිකන්වාදී, සමහරු රටේ අය ගැන හිතන අය, සමහරු වියට්නාම්වාදී, සමහරු විවිධාකාර මත ගැටුම්. එතකොට හමුදාවේ බලය එහෙන් අනිත් පැත්තෙන් මේ සියලු එක්කලා කාම්බෝජයේ යන්නේ ඉතාම භයානක ගමනක් තමයි 70 දශකයේ යන්න පටන් ගන්න. මේ සියල්ලේ ප්‍රතිඵල විදිහට 1974 අන්තිම කාලෙ වෙද්දී කමර් රොජ්ලා බලවත් වෙලා මේගොල්ලෝ ක්‍රමානුකූලව නැගෙනහිර පැත්තේ ඉඳලා, ඒ කියන්නේ වියට්නාම දේ සීමාව පැත්තේ ඉඳලා එන්න පටන් ගන්නවා කාම්බෝජයේ අගනුවර අල්ලන්න. මේ ගමන මාස ගණනාවක් යන ගමනක්. ටිකෙන් ටික ටිකෙන් ටික මෙහෙම එනකොට හුඟක් මිනිස්සු වැඩි කැමැත්තක් මේ පක්ෂයට දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මේගොල්ලෝ තරුණ පිරිස එකතු වෙලා ඉන්නේ. ඉතින් මිනිස්සුන්ගේ ලොකු විශ්වාසයක් මේගොල්ලෝ ගැන නැහැ. නමුත් අර ඇමරිකානු පක්ෂපාතී රජය ගැනත් නැහැ. දැන් මිනිස්සු අතරමං වෙලා ඉන්නේ. මිනිසුන්ට හරියට හිතා ගන්න බෑ ආණ්ඩු පැත්ත ගන්නවද, අනිත් උන් පැත්ත ගන්නවද, විපක්ෂ පැත්ත ගන්නවද, නැත්නම් අර කැලේ හැංගිලා ඉඳලා එන අර කණ්ඩායම් වල පැති ගන්නවද කියලා මිනිස්සු ඇත්තටම කියනවා නම් ඉන්නේ හරි තීරණයක් ගන්න බැරි තත්ත්වයක. අද ලංකාවේ වගේ. හරිද? එතකොට මේ විදිහට මේ එන කමර් රොජ්ලා ටිකෙන් ටික තරුණ පිරිස් මේකට තව තව එකතු වෙනවා. ඒගොල්ලෝ ළමයි තව එක කට්ටිය එකතු කරගෙන තමයි එන ගමන් එන්නේ. ඉතින් ඒගොල්ලෝ දිගින් දිගටම උගන්නන්නේ මාක්ස්වාදී රටක් හදමු, මේ මාක්ස් ලෙනින්වාදේ. මේ හැම එකටම උදව් කරන ප්‍රධානිය තමයි පොල් පොට් හා සහ මේ කණ්ඩායමට චීනේ මාඕ සේතුන්. වල මාඕ සේතුන් කිව්වම අහලා ඇති නේද? මාඕ සේතුන් කියන නම අපිට කෙනෙක් ඉන්න විදියක් නැහැ. මේ මාඕ සේතුන් තදින් උදව් කරනවා මේ පොල් පොට් ඇතුළු කණ්ඩායමට. ඊට හේතුව වෙන්නේ මොකක්වත් නෙවෙයි, මාඕ සේතුන්ගේ කාලේ වල දන්න මාඕ සේතුන් කියලා කියන්නේ තද මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී පාලනයක් ගෙන ගියපු කෙනෙක්. එතකොට ඒ කොමියුනිස් පාලනවල තිබුණා යම් සැලැස්මක්, යම් ක්‍රමවේදයක්. ඒ තමයි සමූහ ගොවි පොළවල් හරහා රට ගොඩනැගීම. හරිද? මේ සමූහ ගොවි පොළවල් ගැන ඇත්තටම අපිත් ඉගෙනගෙන තියෙනවා. අපි ඔය 80 ගණන්වල මේදී අපිටත් ඉගෙනගෙන තියෙනවා අපි ඒ ගැන. එතකොට මේ සමූහ ගොවි පොළවල් ක්‍රමයෙන් රටක් ගොඩගන්න පුළුවන් කියන මතවාදය තදින්ම මාඕ සේතුන් විශ්වාස කර එකක්. හරිද? එතකොට මාඕ සේතුන් කරපු මේ සමූහ ගොවි පොළවල් ක්‍රියාදාමය නිසා චීනේ මියගිය ප්‍රමාණය මිලියන 55ක් කියලා ගණන් හදනවා. මිලියන 55ක් කියලා කියන්නේ කෝටි 5,000,000ක්. ලංකාවේ ජනගහනය වගේ දෙගුණයකට වැඩිය චීනේ මිය ගිහින් තියෙනවා මාඕ සේතුන්ගේ කාලේ මේ සමූහ ගොවි පොළවල් ක්‍රමය නිසා. මොකද්ද මේ සමූහ ගොවි පොළවල් ක්‍රමය? මම ඒක පොඩ්ඩක් ඔයාලට විස්තර කරන්නම්. ඒක විස්තර කරන්න නැතුව මේ කතාව ඉස්සරහට ගෙනියන එක තේරුමක් නැහැ. සමූහ ගොවි පොළවල් ක්‍රමය කියලා කියන්නේ මොන රස්සාව කරත්, මොන දැනුම තිබුණත් ඒ සියලු දෙනා මහා පරිමාණ ගොවි බිම් වලට යවලා බලහත්කාරයෙන් ඒ අයගෙන් වැඩ ගැනීම. කියන්නේ ඒගොල්ලෝ විශ්වාස කරේ කාර්මික පැත්ත නෙවෙයි, ඒගොල්ලෝ විශ්වාසයේ තිබ්බේ තනිකරම කෘෂිකාර්මික පැත්තෙන් රට දියුණු කරන්න තමයි ඒගොල්ලන්ට ඔය මාක්ස්වාදී අයට විශ්වාසය තිබුණේ. මොකද හේතුව කෘෂිකර්මාන්තය හරහා රටේ ගබඩා මේ පුරවීමෙන් රටේ ස්වයංපෝෂිත කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ තදින්ම විශ්වාස කරේ. මේ සරලව මම කියන්නේ. හරිද? මේ ගැඹුරින් කියන්නේ නැහැ. මොකද මේ හැමෝම අහන අයට මේ දේශපාලන විද්‍යාව පිළිබඳව කෝස් එකක් නෙමෙයි මම මේ කරන්නේ. එතකොට මේකෙදි වෙන හානිය තමයි දැන් මිනිස්සු, දැන් අපි හිතමු මම වෛද්‍යවරයෙක්, හරිද? නැත්තම් මම ව්‍යාපාරිකයෙක්, හරිද? දැන් මගේ තාත්තගේ කඩයක් තියෙන, මහ විශාල ව්‍යාපාරයක් තියෙන, මට ව්‍යාපාරය ලැබෙනවා. දැන් අපි හිතමු මගේ වෛද්‍යවරයෙක් හෝ ව්‍යාපාරිකයෙක් හෝ මොනවා හරි කවදාත් බිම කොටපු නැති කෙනෙක් කියලා මම කවදාද දැන් කුඹුරේ කුඹුර කොටන ගොවියෙක්
වගේ දක්ෂකම අපිට තියෙන විදිහක් නැහැ නේද? අතර මට බෑ කුඹුරු කොටන්න. මං ජීවිතේ කුඹුරු කොටලා නැහැ. හරිද? එතකොට ඒ වගේ අය අර විදිහට ගොයිබිම් වලට ගෙනහිල්ලා බලහත්කාරයෙන්ම කුඹුරු කොටපල්ලා කියලා කිව්වහම මේ අයට එකක් නොදෙනවත්කම. හරිද? එකක් ඇඟ අලසකම ස්වභාවිකව මිනිස්සුන්ගේ ඇඟේ සමහර අයට ඒ ශක්තිය දෙනවා සමහර අයට ඒ ශක්තිය නැහැ. මේ විවිධ හේතු මත මේ අය ඉතා ඉක්මනින් දුර්වල වෙනවා. අනිත් එක මේ වැඩේ කරවන්නේත් බලහත්කාරයෙන්නේ. පැය ගානද හුඟක් වෙලාවට ඔය චීනේ ඒ කාලේ ලාම්පු එළියෙන් පවා මේ කුඹුරු වල වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන මිනිස්සුන්ට. ඒ කියන්නේ නන් ස්ටොප් ගේමක් ඒක. නන් ස්ටොප් ගේමක්. ඒකට ඉතාම අඩුවෙන් ආහාර ලැබෙන්නේ. හරීම අඩු පොඩි ආහාර ප්‍රමාණයක් ලැබෙන්නේ. මොකද අර නිතරම බලන්නේ මේ රටේ ගබඩා පුරවන්නනේ. ඒක මිනිස්සුන්ට ඒ වැඩ කරන අයට කෑම දීමට වඩා මුල් තැන දෙන්නේ ඒ ලැබෙන අස්වැන්න ගබඩාවල පුරවා ගැනීම. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේක කියලා. හරිද? එතකොට මේකෙදි මිනිස්සුන්ව සැලකෙන්නේ ඉතාම පහත් සත්තු පිරිසක් විදිහට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔය මීහරක් ලව්වා කුඹුරු හාගන්නේ නේද? එතකොට සත්තු ලව්වා එක එක වැඩ කරගන්නේ. එතකොට සතා ගැන ලොකු අනුකම්පාවක් තියෙන්නේ නැහැ නේ. සමහරට සතාට ආදරෙන් වැඩ කරන අය ඉන්නවා. නමුත් මහා පරිමාණයෙන් මේක සිද්ධ වෙද්දී සතාගේ අවශ්‍යතාවයන් පිරිමහන කුරගේ වුණා නම් කුරවලට ලාඩන් දානවා ලාඩන් දාවි මන්දන ඒ විදිහට. නමුත් ඒව කරෙයි. ඒ වගේ අර මිනිස්සුන්ටත් ඇඳුමක් ලැබෙනවා. ඒ ඇඳුම ඉරුණොත් තමයි ඇඳුමක් ලැබෙනවා. කන්න ලැබෙනවා. යන්තම් ජීවත් වෙලා ඉන්න. ඒකළු ඒ කට්ටිය විශ්වාස කරන්නේ ඒ හොඳටම ඇති මිනිස්සුන්ට. ඒ ඇති. උඹලා වැඩ කරන්න ඕන. රට වෙනුවෙන් වැඩ කරන්න ඕන. හරි. හැබැයි අර පාලකෙ විටක ඉහලින් ඉන්නවා. උන් වැඩ කරන්නේ නැහැ. උන් ඉන්නේ අර කට්ටියව කෝටුමස් කරන්න විතරයි. හරිද? ඒක තමයි මාක්ස්වාදී පාලනයේ තියෙන භයානකම කෑල්ල තමයි. පාලකයෝ කිසි දෙයක් කරන්නේ නැහැ. පාලකයෝ මහා ලොක්කෝ විදිහට ඉහලින් ඉන්නවා. අර සියලු දෙනා මොන රස්සාව කරගෙන හිටියත් මොන දේ ඉගෙනගෙන හිටියත් අර ඒගොල්ලෝ කියන විදිහේ කර යුතුයි. ඒක නිසා තමයි මාක්ස්වාදී ක්‍රමයට මම තදින්ම විරුද්ධ අවංකවම කියනවා නම් මොකද ඒක හරිම গুপ্ত ක්‍රියාදාමයක්. හරිද? මිනිස්සුන්ගේ නිදහස අහුරන මිනිස්සුන්ගේ මානව නිදහසට ඉතාම විනාශකාරී විදිහේ දේවල් තමයි ලෝකයේ හැම රටකම අත්දැකීම් තියෙන්නේ. එතකොට මේ විදිහට බලහත්කාරයෙන් වැඩ ගන්නකොට දුර්වල මිනිස්සු මැරෙනවා. මිනිස්සු දුර්වල වෙනකොට මැරෙනවා. ඊට පස්සේ අර ඉන්න සෙබළුන්ගේ අඩන්තෙට්ටම් නිසා මැරෙනවා. ඊට පස්සේ වැඩ කරන්න බැරි ආව කෙලිම සමහරලා මරලාපු අවස්ථාවල් තියෙනවා. උඟක් වෙලාට වැඩ කරන්න බැරි නම් ඒ මිනිස්සු සැලකෙන්නේ ඉවත් කළ යුතු පිරිස විදිහට. මොකද වැඩ කරන්න බෑනේ. වැඩ කරන්න බෑ. උන් ඒ කෙලිම මරලා දානවා. හරිද? ඒක එක්තරා විදිහකට හිට්ලර්ගේ පෝරණු ක්‍රමයේ වගේ තමයි. ලොකු වෙනසක් නැහැ. නැත්නම් මිලියන 55ක් මැරෙන විදිහක් නැහැනේ මාඕසෙතුන්ගේ කාලේ නේද? එතකොට ඒ දැන් චීනේ මේක අසාර්ථක වුණා කියනක තමයි හැඟීම තියෙන්නේ. අතර මෙච්චර මිනිස්සු මැරීම නිසා මැරෙනවා. මේක ගොඩ ඊළඟ අරමුණු සඵල වුණේ නැහැ. මාඕසෙතුන් කල්පනා කරනවා චීනේ සඵල නොවිච්ච දේ කාම්බෝජයේ පොල් පොට් හරහා කාම්බෝජයේ ඒ අත්දැකීම සඵල කරවන්න. මාඕසෙතුන්ගේ ඔළුවට එන්නේ ඔන්න ඔය අදහස. ඒ නිසා මාඕසෙතුන් පොල් පොට්ට උදව් කරනවා කාම්බෝජයේ මෙන්න මේ වැඩේ කරලා පෙන්නපන්. කාම්බෝජයේ කියන්නේ පොඩි රටක් චීනය වගේ ලොකු නෑ. ඒ නිසා හරි ලේසියෙන් කරන්න පුළුවන්. පොඩි ජනගහනයක් ඉන්නේ. එතකොට ඒ වෙනකොට ජනගහනය මං හිතන්නේ මිලියන 6-7ක් හිටියි කාම්බෝජ ජනගහනයේ. එතකොට ඒ වගේ පොඩි ජනගහනයක් නිසා තවත් ලේසි වැඩේ කරන්න. ඒක නිසා කොහොම හරි කාම්බෝජයේ මේ වැඩේ කරපන් කියලා පොල් පොට්ට ඔක්කොම ඉංජිස්සන් ටික දෙන්නේ මාඕසෙතුන්. ඉතින් ඒ හයියත් අරගෙන තමයි පොල් පොට් ඇතුළු කණ්ඩායම පොල් පොට් හැංගිලා ඉන්නේ. නමුත් පොල්පොට් විසින් මෙහෙවන කණ්ඩායම ටිකෙන් ටික 1974 අන්තිම හරි වෙනකොට මේගොල්ලෝ නොම්පෙන් අගනුවර කිට්ටුවට එනවා. එතකොට නොම්පෙන් අගනුවර තිබුණේ ඇමරිකානු ගැති පාලනයක්, ඇමරිකාවට පක්ෂපාතී පාලනයක්. මේ නොම්පෙන් අගනුවර 1975 අප්‍රේල් මාසේ වෙනකොට, අප්‍රේල් පළවෙනිද වෙනකොට තදටම හතර වටින් අර කමර් රොජ්ලා, ඒ කියන්නේ මේ පොල් පොට්ගේ කණ්ඩායම් විසින් හතර වටින් නොම්පෙන් අගනුවර වට කරනවා අප්‍රේ පළවෙනිද වෙනකොට. එතකොට කාම්බෝජයේ අගමැති වෙලා හිටිය ලොන් නොල් කියන පුද්ගලයා, ලොන් නොල් තේරුම් ගන්නවා මේක තමන්ට ශක්තිමත්, තමන් ශක්තිමත් නැහැ, තමන්ට ශක්තියක් නැහැ මේක ඉස්සරහට ගෙනියන්න, ආණ්ඩුව ගෙනියන්න. ඒක නිසා හරියටම 75 අප්‍රේල් මාසේ පළවෙනිදා ලොන් නොල් ඉල්ලාස් වෙලා උත්සවයක්වත් නොකර මොනවත් නොකර මිනිහා රටින් පයින්නවා තායිලන්තෙට පිට වෙනවා යාගේ පවුලේ සියලු දෙනා එක්කලා. හරිද? එතනින් පස්සේ තමයි රජය
අරාජික වෙන්නේ. ඒ කියන්නේ ඊට පස්සේ ඇක්ටිං ප්‍රෙසිඩන්ට් ඇක්ටිං ප්‍රයිම් මිනිස්ටර් කියලා එකෙක් කෙනා එනවා. ඒකක්වත් හරියන්නේ නැහැ. ඊට පස්සේ තවත් ඉන්නවා ලොං නොන් කියන කෙනෙක්. මේ එක වගේ නම් ඔය රටවල්ලා තියෙන්නේ. චීනේ වගේ තමයි. ඒ නිසා ගණන් ගන්න එපා. ලොං නොන් කියලා ඉන්නවා හමුදා නායකෙක්. ඒ හමුදා නායකයා තමයි ජේෂ්ඨම දේශපාලඥයා විදිහට කාම්බෝජිය ඇතුලේ නොම්පොන්වල ඉතුරු වෙන්නේ. හරිද? ඉතින් මේ මිනිස්සු උපරිම උත්සාහ කරනවා. තව සැක් කියලා කෙනෙක් ඉන්නවා. ඉතින් මේ වගේ ගොඩක් අය ඉන්නවා. මේ කට්ටිය උත්සාහ කරනවා දිගින් දිගටම කොහොම හරි මේ කමර් රොජ්ලාගේ දිගටම වට කරගෙන එන බලය නැති කරලා අර කාම්බෝජිය රජයේ ඉස්සරහට ගෙනියන්න. ඇමරිකා සහයෝගය ලැබෙනවා, ප්‍රංශ සහයෝගය ලැබෙනවා. නමුත් මොන සහයෝගය ලැබුණත් අර බටයෝ වටේ එන පිරිස ප්‍රබල වැඩි වෙනවා. මොකද ඒගොල්ලෝන්ගේ සටන් පාට ප්‍රබල නිසා. ඒ වෙනකොට 1970 ඉඳලා 73 දක්වා ඇමරිකාව විසින් දාපු බෝම්බ වලින් සාමාන්‍ය වශයෙන් 103,000 විතර මැරුණා. එතකොට මේ මැරිච්ච ඒවයි සටන් පාටද? ඊට පස්සේ ඒ ආණ්ඩුවේ බලපෙරළිය නිසා මිනිස්සුන්ට දැන් අද ඔය ගෑස් නැතුව ඉන්නේ ලංකාවේ. අද අරක නැහැ, මේක නැහැ, තෙල් නැහැ. ඒ වගේ අර්බුද ගොඩක් රටේ තිබුණා. මේ සියලු අර්බුද වලින් අර පක්ෂයේ කමර් රොජ්ලා උපරිම ප්‍රයෝජන ගත්තා. ඒගොල්ලෝ හැම අර්බුදයක්ම තමන්ගේ සටන් පාට බවට පත් කරගත්තා. හරිද? ඒත් මේ සටන් පාට වලට මිනිස්සු ඇත්තටම හුඟක් වෙලාවට ආකර්ෂණය වුණා. මිනිස්සු හිතුවා මේ සටන් පාට හොඳයි. ඉතින් ඇත්තටම මේ තත්ත්වෙන් මිදෙනවා නම් අපේ රට හොඳයි. මේ තියෙන මේ බල අරගලේ මේක අවුරුදු 100ක් විතර මේක ඉවරේ වෙන්නේ නැහැ. අරකින් මෙහෙන් මාසෙන් දෙකෙන් සමහර ආණ්ඩු කඩන් වැටෙනවා. මේ රට ගොඩ ගැනීමක් වෙන්නේ නැහැ. රටේ අනාගතය හැදීමක් වෙන්නේ නැහැ. මුං ජය ගන්න මුංගේ බලය වෙනුවෙන් පොර කණේක විතරයි මෙතන සිද්ධ වෙන්නේ කියන හැඟීම මිනිස්සුන්ගේ ඔළුවේ තිබුණා. දැන් ලංකාවේ වගේ ලංකාවේ දැන් පාර්ලිමේන්තුවේ 225 මරා ගන්න විතරයිනේ. අපි ගැන කතා කරන්නේ නැහැනේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ බලය වෙනුවෙන් තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. ඒ විදිහේ දේවල් තමයි කාම්බෝජිය සිද්ධුනේ. ඒතකොට මිනිස්සුන්ට තිබුණේ පිරිහීමක්. ඒකට පක්ෂපාති පිරිස්, අපක්ෂපාති පිරිස් කොහොම හරි උගත් දුරටම අද දවසේ ලංකාවේ තත්ත්වය හිතන්නකෝ. අද දවසේ ලංකාවේ තත්ත්වය මධ්‍යස්ථව හිතුවොත් ඒ විදිහේ පරිසරයක් තමයි 75 වෙනකොට කාම්බෝජිය හැදිලා තිබුණේ. ඔන්න දැන් අප්‍රේල් පළවෙනිදා අගමැති ඉල්ලාස්සලා තායිලන්තයට පලා යනවා. ඊට පස්සේ ටිකෙන් ටික අර කට්ටිය ලං වෙලා අප්‍රේල් 12 වෙනකොට කාම්බෝජේ අගනුවර ඇතුළටත් බටයින්, ඒ කියන්නේ පොල්පොට්ගේ කමර් රොජ් බටයින් 6,000 විතර රිංග ගන්න පුළුවන් කමල වෙන ඒගොල්ලන්ට. හරිද? එතකොට ඔන්න ඊළඟට එන්නේ හරියටම 13-14 කියලා කියන්නේ කාම්බෝජෙත් ලංකාවේ වගේම අවුරුද්ද. ඔන්න දැන් කට්ටියට අපේ කට්ටිය දැස්සරෙනවනේ. අප්‍රේල් 13-14 මේ සිංහල හින්දු අලුත් අවුරුද්දනේ. ඒක කොහොමද කාම්බෝජෙ දිනේ? කාම්බෝජෙ කොහෙද සිංහලයෝ? කාම්බෝජෙ කොහෙද හින්දු? නෑ. ඔන්න පුතේ ලංකාවේ අපිව තවත් අඳපු තැනක්. හුඟක් අය දන්නේ නෑ ආසියාවේ පොදුවේ දකුණු ආසියාවේ මේ අප්‍රේල් මාසේ 13-14 අවුරුද්ද බව හුඟක් අය දන්නේ නෑ අපේ ලංකාවේ. සිංහල අවුරුද්ද දවසට ටීවී වල ඇවිල්ලා ලස්සන සුදු ඇඳුම් ඇඳගෙන සිංහල අවුරුද්දේ සිරිය කියන ඉතිහාසය කියන ඒ ගැන එක එක කතන්දර කියලා දෙන කිසි කෙනෙක් කියන්නේ නැහැ ඒක මේ ආසියාවේම තියෙන එකක් කියලා. හැමෝම කියන්නේ මේක සිංහල අලුත් අවුරුද්ද කියලානේ. දැන් වලහුන්තයන්ට එහෙමනේ. නමුත් ඒක සිංහල අලුත් අවුරුද්දක් නෙවෙයි, සිංහලයා විසින් ආසියාවේ අනිත් අය කරන හන්ද කරන එකක් අවංකවම කියනවනේ. ඒ කෑල්ල මම අමතරව කිව්වේ ඔයාලා නොදන්න හුඟක් අය නොහිතන කෑල්ලක් නිසා. හරිද? ඉතින් ඔන්න කාම්බෝජෙත් හරියටම අලුත් අවුරුද්ද දවස 14 වෙනිදා කමර් රොජ් කාර්යය මොකද කරන්නේ? කාම්බෝජ් හරියටම සිංහල සිංහල කියලාමයි කියවෙන්නේ. හරියටම 14 වෙනිදා කමර් රොජ් කාර්යය නොම්පෙන් අගනුවරට බෝම්බ දානවා. මේ වෙනකොට නොම්පෙන් අගනුවර තිබුණු තත්ත්වය මොකද්ද? නොම්පෙන් අගනුවර මේ වෙනකොට දැන් මාස ගණනාවක් තිස්සේ දිගින් දිගටම හතර අතින්ම මේ කමර් රොජ්ලා ටික ටික නොම්පෙන් වලට කිට්ටු වෙන නිසා වටපිටාවේ හිටපු මිනිස්සු සාමාන්‍ය ජනතාව ටිකෙන් ටික නොම්පෙන් අගනුවරට එකතු වෙලා හිටියා. මොකද ඒගොල්ලෝ හිතුවා, හුඟක් දෙනෙක් හිතුවා අගනුවරට පලා යෑම තමයි මේ ප්‍රශ්නවලින් මිදෙන්න තියෙන හොඳම ක්‍රමය. හරිද? එතකොට මේ වෙනකොට අගනුවර හිටියා 10,00,000ක ජනතාවක්. එතකොට ඒ කියන්නේ සමස්ත රටේ සමස්ත ජනතාව 10,00,006. එතකොට රටේ මුළු ජනගහණයෙන් 6 එකක් ඒ වෙනකොට නොම්පෙන් අගනුවරට එකතු වෙලා හිටිය අනාථයෝ විදිහටද සංක්‍රමණිකයෝ විදිහටද ජීවිතේ බේරගන්න මේ ගැටුම් වලින් බේරෙන්න.
හරිද? එතකොට කමරොජ්ලා ඉන්නේ මේ මිලියනයක්. ඒ කියන්නේ දසලක්ෂයක් ඉන්න අගනුවරකට තමයි නුවරකට තමයි මේ ඉන්නේ කමරොජ්ලා. එතකොට මේ මිනිස්සු අතරින් ගිහිල්ලා කමරොජ්ලාත් එක සටන් කරන්න මිනිස්සු ජන ගොඩක් වැඩි නිසා කාම්බෝජයේ හමුදාවට සහ පොලිසියට ඉතාම අපහසුතාවයක් නැති වෙනවා. මේ මිනිස්සු වැඩි නිසා මේ කමරොජ්ලාව මර්ධනය කරන්න. මොකද කමර හමුදාවට පොලිසියට යුනිෆෝම් තිබ්බට මේ කමරොජ්ලා සාමාන්‍ය ඇඳුම් වලින්ම හිටියේ ගොඩ හැම කෙනෙක්ම වගේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අතේ ආයුධ තිබුණා. ඊට පස්සේ දැන් කාටවත් තෝරගන්න බෑ. කමරොජ්කාරයෝ කවුද, කැරලිකාරයෝ කවුද, කැරලිකාරයෝ නොවෙන්නේ කවුද, අනාථයෝ කවුද. බරපතල ගාලගෝට්ටියක් හැමතැනම ඒ වෙනකොට නගරේ තිබුණේ. මේ ගාලගෝට්ටිය ඇස්සේ තමයි ඔන්න අන්තිමට අවුරුද්දත් එනවා. ඒ කියන්නේ අවුරුදු උත්සවෙත් එනවා. මොන උත්සවද? මොකක්වත් නැහැ. හරියට උත්සවයේ දවසෙම කමරොජ්ලා බෝම්බ දානවා. මේ වෙනුස්ස ඇහෙන පිරිසක් මැරෙනවා. නමුත් කැරල්ලකදී මතක තියාගන්න, කැරලි කාරයොන්ටවත් කැරල්ල මැඩපවත්වන අයටවත් කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ ඒවැයි මැරෙන පිරිස ගැන. හොඳට මතක තියාගන්න, ලංකාවේ තියා කොයි කොහේ වුණත් කැරල්ලක් ඇති වෙනකොට ඒ මැරෙන අය සමහරවිට මැරෙන පිරිසු වැඩි වෙන තරමට කැරලිකාරයොත් කැමති, කැරල්ල මඩපත්වන අයත් කැමති. මොකද එතකොට ඒක දෙගොල්ලම හිතනවා ඒ හරහා මිනිස්සු මැරෙන්න මැරෙන්න මේක තමන්ට වාසි වෙලා තමන් ජයගනී කියලා. මේ දෙගොල්ලන්ගේ වෙන මානසිකත්වය, හරිද? ඉතින් මේ දේම තමයි නොම්පෙන්වල සිද්ධ වුණේ. බලාරගලේ ඉන්න පාර්ලිමේන්තුවේ පිරිස, ඒ කියන්නේ කැබිනට්ටුව ඇතුළු පිරිස, ඒගොල්ලෝ බලාරගලේම හිටියා මිසක් තමන්ගේ බලය රැක ගන්න දේවල් කරා මිසක් මේවට මැදිහත් වෙන්න ඒගොල්ලන්ට කල්පනා ශක්තියක් තිබුණා. මොකද අගමැති පවා රටින් පලා ගිහිල්ලා හිටියේ වෙනකොට. ඔන්න ඔය අතරේ පියවරවන් ගොඩක් තියෙන මේ මම ඔක්කොම කියන්න යන්නේ නැහැ. මේක මේ මහා දිග කතා තියෙන්නේ. කියන්නේ දින ඇත්තම කියනවා නම් අප්‍රේල් මාසේ 12 ඉඳලා කාම්බෝජ ඉතිහාසයේ, ඒ කියන්නේ ෆෝල් ඔෆ් නොම්පෙන් කියලා ඒකට කියන්නේ, ෆෝල් ඔෆ් නොම්පෙන් ගැන කියවෙන්නේ පැයෙන් පැය. මේ පැයේදී වෙන දේ නෙවෙයි ඊළඟ පැයේදී වෙන්නේ, හරිද? කියන්නේ පැයෙන් පැය. උදාහරණයක් විදිහට අප්‍රේල් 17 මට මතක හැටියට අප්‍රේල් 17 එළිවෙන දෙකට සිදුවෙන දේ නෙමෙයි 3ට සිදුවෙන්නේ. 3ට සිදුවෙන දේ නෙමෙයි 4ට සිදුවෙන්නේ, හරිද? ඒකට ඒ විදිහට මොන අප්‍රේල් 17 කියන දවස උදා වෙනවා. එළිවෙන දෙක වෙනකොට අර කාම්බෝජයේ ඉතුරු වෙලා හිටිය රජයේ පිරිස් වලට තේරෙනවා මේක හරියන වැඩක් නෙවෙයි. අපිට අනිවාර්යයෙන්ම යටත් වෙන්න සිද්ධ වෙනවා. අපිට මේ රට, ඒ කියන්නේ පාලනය අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා. ඒ තරම් ප්‍රබලයි දැන් නගරේ පුරා සිද්ධ වෙන දේවල්. මේ කට්ටිය මොකද කරන්නේ? මිදුලකට රැස් වෙනවා. රැස් වෙලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හමුදාවේ හරි පොලිසිය වලට ඕඩර් කරනවා හෙලිකොප්ටරේ වන්න කියලා, පැනලා යන්න. හරිද? මේක සිද්ධ වෙන්නේ එළිවෙන දෙකට 3ට විතර. නමුත් 4:30 විතර වෙනකන් මේගොල්ලෝ බලන් ඉන්නවා. හෙලිකොප්ටර එකක්වත් එන්නේ නැහැ. හෙලිකොප්ටරෙන් නැතුණා මේගොල්ලෝ ආපහු යනවා අගමැති කාර්යාලයට. අගමැති කාර්යාලේ කොටු වෙලා ඉන්න දැන් මේ කැබිනට්ටුව තේරම. කැබිනට්ටුවද ඒගොල්ලන්ගේ පවුල් වල අයද, ඒ හැම දෙනෙක්ම දේශපාලක ඉතුරු වෙච්ච අයද, හමුදාව ඉතුරු වෙච්ච අයද, ලොක්කොද ඔක්කොම දැන් තැන් තැන් වල කණ්ඩායම් ගැහිලා හිර වෙලා ඉන්නවා. දැන් නගරේ අර කමරොජ්ලා නගරේ අල්ලගන්න යන හන්ද, අල්ලගන්නමින් සිටින හන්ද. මේ වෙනකොට විදේශ සේවාවල හිටියයි තානාපති කාර්යාල, විශේෂයෙන් ඇමරිකානු තානාපති කාර්යාල, ඒ සියලු දෙන රටින් පිට වෙලා ඉවරයි. ඒගොල්ලෝ වේලාසනම් මේ අනතුරු තීරුම් අරගෙන රටින් අයින් වෙනවා. සේරම ඒගොල්ලෝ විද්‍රෝ කරගන්න තම තමන්ගේ සියලු කණ්ඩායම්, ඒ කියන්නේ විදේශිකයන් කණ්ඩායම්. ඒතකොට ඉතුරු වෙන්නේ මේ 17 වෙනකොට ඉතුරු වෙලා හිටිය කියලා කියනවා 800ක් විතර විදේශිකයෝ පිරිසක්. එන තානාපති සේවාවල හිටපු අය, රතුකුස් සංවිධානයේ වෙන වෙන අය, ඒ වගේ 800ක් විතර නොම්පෙන්වල ඉතුරු වෙලා හිටිය කියලා කියනවා. කොහොමද මේ සියලු දෙනා නොම්පෙන්වල තියෙන හෝටලයක් තියෙනවා, මට හෝටල් නම් මතක නැහැ. ඒ හෝටලෙට එකතු වෙලා ඔන්න ඔහමක හුටපට වගේ තමයි තියෙන්නේ. හරි, අපි ඒ පැත්තකින් තියමුකෝ. අන්තිමට උදේ 17 උදේ 9:30 විතර වෙද්දි, 8:30 විතර වෙද්දි පුළුවන්කම ලැබෙනවා යම් පිරිසකට. මොකද හෙලිකොප්ටර් 7ක් එනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ තියෙනවා ඔලිම්පික් ස්ටේඩියම් කියලා ස්ටේඩියම් එකක් නොම්පෙන් අගනුවර. එහෙද මම නොම්පෙන් වලට ගිහින් තියෙනවා. මම හැමතැනම ගිහින් තියෙනවා. ඒ නිසා මට හොඳටම මේ මතකෙන් කියන්න පුළුවන්. එතකොට ඒ නොම්පෙන් ඔලිම්පික් ස්ටේඩියම් කියලා එකක් තියෙනවා. ඔලිම්පික් ස්ටේඩියම් එකට එකතු වෙනවා මේ අර ඉතුරු වෙලා හිටියේ දේශපාලකයෝ, හමුදා නායකයෝ, ලොක්කු ටික. හරිද? එකතු වෙලා ඔලිම්පික් එකට වෙලා බලන් ඉන්නවා දැන් හෙලිකොප්ටරේ කියලා. ඔන්න බොලේ වාසනාවට හෙලිකොප්ටර 7ක් එනවා. ඒ කියන්නේ රජයේම හෙලිකොප්ටර 7ක් එනවා මේ කට්ටිය ගෙනියන්න. පුදුම වෙලාව කියලා කියන්නේ එක හෙලිකොප්ටරයකට තමයි මෙතනින් පිටවෙන්න ලැබෙන්නේ. හරියට මිනිස්සු අරගෙන එක හෙලිකොප්ටරයකටයි.
ඒක ප්‍රේ අර සැක් කියලා ඉන්න නායකයෙක් සැක් කියන එකනා එයාගේ පවුලි කට්ටියයි ගත්ත හෙලිකොප්ටරේ පිටත් වෙනවා පිටත් වෙලා ඒගොල්ලෝ ආරක්ෂිතව ඒගොල්ලන්ගේ තැන් වලට යනවා නමුත් හුඟක් හෙලිකොප්ටර වලට පිටත් වෙන්න ලැබෙන්නේ නැහැ අන්තිමට මොකද වෙන්නේ මේ නිසා කමරෝජ්ලා ඇවිල්ලා සියලු දෙනා අත්අඩංගුවට ගන්නකම් සම්පූර්ණ රට යටත් කර ගන්නකම් අර ගොල්ලන්ට පිටත් වෙන්න වෙන්නේ ඒ දවසේදීම එදාම කමරොජ්ලා මොකද කරන්නේ අර පිරිස එකතු කරලා ඒ වෙනකොට ඊට පස්සේ ඒ උදේවරුව වෙනකොට සියලු හමුදාවන් කමරොජ්ලාට රත් වෙනවා ආයුධ බාර දෙනවා කියන්නේ අපි හිතමු රජයේ හමුදාව ඈ කාම්බෝජ රජයේ හමුදාවේ ඒ හමුදා සොල්දාදුව තමන්ගේ ආයුධ දීලා යටත් වෙනවා කැරලිකාරයන්ට මාර වැඩක් වෙන්නේ ඔයාලා මේක හොඳට කල්පනා කරන්න මේ ආසියාවේ සිද්ධ වෙච්ච අපේම සමීප රටක සිද්ධ වෙච්ච මේ කතන්දර ඔයාලා මේ විදිහට දන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ මට කමෙන්ට් ලියන්නකෝ ඔයගොල්ලෝ මේ දැනන් හිටියද කියලා මේවා මේ හරි වැදගත් අපේ රටවල් ගැන කල්පනා කරද්දී අපි හරිම වැදගත් මේ අපේ අවට රටවල් වල සිද්ධ වෙච්ච දේවල් හරිද එතකොට හමුදාවේ සියලුම අය ආයුධ බාර දුන්නට පස්සේ කමරොජ්ලා මොකද කරන්නේ අර අර කට්ටියට කියනවා හරි අපි සාම සාකච්ඡාවට කැමති අපි සාමයට කැමති ඒක නිසා ඔක්කොම එන්න කියලා හරිද එතකොට ලොง නොල් කියලා කෙනෙක්නේ පැනලා ගියේ නමුත් ලොง නොන් කියලා කෙනෙක් ඉන්නවා ඒ දේශපාලත්වයේ එයා හමුදා සම්බන්ධ කෙනෙක් අනේ මොනසේ පිටරටක ඉඳලා 74 ද කොහෙද තමයි මේ අවුරුද්දක්වත් නැහැ ඒ රටට ආපහු ඇවිල්ලා දේශපාලනය කරන්න ඒ මිනිස්සෙයි අර කොම අර කමරොජ්ලාගේ බහට රැවටිලා ඒ කියන්නේ සාම සාකච්ඡා තියෙනවා ඕලන්ට නිදහසේ ඉන්න පුළුවන් කියන එක රැවටිලා මේ කට්ටිය සේරම අර කියපු තැනට එනවා ඇවිල්ලා ඒ කියන්නේ හරියට එන්නේ අර ස්ටේඩියම් එකට හරිද එතෙන්ට එකතු වුණාට පස්සේ කමරොජ්ලා අර වටේට වට කරලා අර සියලු දෙනාව වෙඩි තියලා මරලා දානවා දේශපාලත්වන ඉතුරු වෙලා හිටියේ රටේ සියලු දේශපාලත්වනෝ සියලු හමුදා නායකයෝ සියලු දෙනා වෙඩි තියලා මරනවා අදටත් කවුරුවත් දන්නේ නැහැ එතන කොච්චර සෙනගක් මැරුවද කියලා කොච්චර කී සීයක් කී දහහක් මැරලා දැම්මද කියලා අදටත් කවුරුවත් දන්නේ නැහැ මොකද ඒ දත්ත කවදාවත් කමරොජ්ලා එළියට දෙන්නේ නැහැ ඊට පස්සේ ඒ වගේම තව ජන සංහාරයක් මහා සංහාරයක් එදා දවසේම සිද්ධ කරනවා එක පරක්කු වෙන්නේ නැහැ මේගොල්ලෝ මේගොල්ලෝ මේ පැයක් ගණන් අඩුගෙන දවස් ගණන්ව පරක්කු වීමක් වෙන්නේ නැහැ එදා දවසේම අර හමුදාව යටත් වෙන අය ඉන්නවනේ හමුදා යටත් වුණ අය ආයුධ දීපු අය අනේ දෙයියනේ අර සේරම කණ්ඩායම් පිටින් ගේනවා අර ඔලිම්පික් ස්ටේඩියම් එකට ගේන සේරම විදි තියලා මරනවා හැම කෙනෙක්ම වහාම මරලා දානවා එතකොට මේ මිනි කඳු කොහේ ගෙනිච්චද ඒ විස්තර කවදාවත් ඒගොල්ලෝ දෙන්නේ නැහැ මොකද හේතුව මතක තියාගන්න මේ මාක්ස්වාදී පාලනවල තියෙන ලොකුම දෙයක් තමයි ඒගොල්ලන්ගේ ඇත්ත කතාව ඇත්තට සිද්ධු වෙන්නේ මොකද්ද කියලා කවදාවත් මහ ජනතාවට හිලි කරන්නේ නැහැ අරෙම්මෙන් එන දූෂමාන ආරංචි වලින් තමයි යම් තරමක හරි තොරතුරක් දැනගන්න ලැබෙන්නේ මාක්ස්වාදී පාලනයක තියෙන භයානකම දේ තමයි මේ ඇත්ත එළියට නොදාන එක ඇත්තම සිද්ධ වෙන්න දේ නෙවෙයි එළියට දාන්නේ නිතරම එළියට දාන්නේ ඒ මාක්ස්වාදී පාලනය විසින් තීරණය කරන දේ ඒගොල්ලෝ සාකච්ඡා කරන හරි මේක කියමු අපි සමාජයට මෙන්න මේක කියමු උනේ මෙන්න මේක කියමු ඒ කියන දේ ඉන් පිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ කවදාවත් ඇත්ත මොකද්ද කියලා දැන් උතුරු කොරියාවේ වගේ උතුරු කොරියාවේ මාධ්‍ය වලට දෙන දේ විතරනේ දාන්නේ අපිට ඇත්ත හොයාගන්න බෑනේ කාටවත් අන්න ඒ වගේ එකක් හරිද නිකන් උදාහරණයක් විදියට එතකොට බාහිරට මේගොල්ලෝ දෙන්නේ අර දැන් දසලක්ෂයක් මිනිස්සු හිටියනේ අනොම්පෙන් නගරුවර මේ දසලක්ෂයේ හිටි මිනිස්සු විසින් කුපිත වීමෙන් කියන්නේ මිනිස්සුන් කුපිත වෙලා මිනිස්සු විසින්ම අර හිටපු පාලකයෝ ටික මැරුවා කියලා තමයි මේගොල්ලෝ ප්‍රචාරය දෙන්නේ පිටට. නමුත් ඇත්තට සිද්ධ වෙන්නේ ඒක නෙවෙයි. අර ඔය කමරු හමුදාවට ඒගොල්ලෝ දාගෙන තන මොනාටියෝ කියලා නමක්. ඒ මොනාටියෝ සෙබළුන් කියලා තමයි ඒගොල්ලන්ට කියන්නේ. ඒ කියන්නේ සිසුන්ගෙන් සහ පූර්ණ කාලීන කමරොජ්ලාගෙන් එකතු වෙච්ච කණ්ඩායම ආයුධ සහිත කණ්ඩායමට අවි ආයුධ සහිත කණ්ඩායමට කිව්වේ මොනාටියෝ කියලා. ඒත් මේ මොනාටියෝලා විසින් තමයි මේ සියලු දෙනා මරන්නේ. නමුත් ඒගොල්ලෝ ලෝකෙට කියන්නේ පිටට කියන්නේ මේ කුපිත වූ ජනතාව තමයි අර කට්ටිය මැරුවේ කියලා. හරිද? කොහොම හරි ඔන්න එදා දවසේ මේගොල්ලෝ නියෝගයක් දෙනවා. දැන් තාම පොල්පොට් ඇවිල්ලා නැහැ නොම්පෙන් වලට. පොල්පොට් තාම හැංගිලා ඉන්නේ. හරිද? එදා දවසේ මේගොල්ලෝ නියෝගයක් දෙනවා. දවස් 3ක් ඇතුළත අර මිලියනයක් වෙච්ච ජනතාව, ඒ කියන්නේ දසලක්ෂයක් ජනතාව සියලු දෙනාම නොම්පෙන් නගරෙන් වහාම පිට වෙන්න කියලා තමන් සතු සියලු දේ අතහැර පිට වෙන්න කියලා කියනවා. සියල්ල අතහැර
ඇඳන් හිටි ඇඳුම පිටින් පිට වෙන්න කියලා බල කරන අනදිනවා. අනේ අර මිනිස්සු යනේන මන් නැතුව උහේ ගම් එතකොට මේ පිට වෙන අයටත් පිටන පාරවල් බල මේ පාර මේ පාරේ පළයල්ල. මොකද ඒගොල්ලන් දැන් අර පිට කරන්නේ මොකටවත් නෙවෙයි ගම්මාන වලට ගිහිල්ලා ඈත පළාත් වලට ගිහිල්ලා ඒ ඈත පළාත් වල අර මිනිස්සු ලව්වා සමූහ ගොවි පොළවල් ඇති කරන්න තමයි මේ මිනිස්සුන්ව පිට කරන්නේ. හරිද? අන්තිමට දවසක් දෙකක් යද්දී නොම්පෙන් නගරයේ සම්පූර්ණ ජන ශූන්‍ය හිස් නගරයක් බවට පත් වෙනවා. මනුස්සයෙක් නැති වාහනද බෑග් මලුද ඇඳුම් කැඩුන්ද තම තමන්ගේ තිවිච්ච හට්ටි මුට්ටි පටව ගත්තේවද වෙන හරක බානද මේ සියලු දේ මොනවා හරි තිබුණා නම් ඒ හැම දෙයක්ම ඒ ඒ තැන්වලම ඉතුරු වෙලා මිනිස්සු කවුරුවත් නැති වෙනවා නොම්පෙන් නගරවල. දසලක්ෂයක් හිටපු නගරේ අන්තිමට ඉතුරු වෙන්නේ අර කමරොජ් බටය කමරොජ් කාර්යෝ ටික විතරයි. හරිද? එතකොට අප්‍රේල් 20 ගණන් වෙද්දි 23 මං හිතන්නේ වෙනකොට පොල්පොටුත් එනවා නොම්පෙන් වලට ඇවිල්ලා පටන් ගන්නවා ඊගුලන්ගේ අර බලාපොරොත්තු වෙච්ච ව්‍යායාමේ. මිනිස්සුන්ට කවදාවත් ඒගොල්ලෝ කියලා තිබුණේ නැහැ. ඒක තමයි වැදගත්ම කතාව. හරිද? මේ කමරොජ්ලා ඒ තමන්ගේ සටන් වලදී තමන්ගේ මිනිස්සුන් අද්දගන්න තිවිච්ච දේවල් වලදී මොකද ඉන්සානේ ඇත්තරම කමරොජ් තරුණ පිරිස් ගොඩක් මේකට එකතු වෙන්නේ. ඒ කිසිම කෙනෙකුට කියලා තිබුණ නෑ පොල්පොට් ඇතුළු කන්නායක කණ්ඩායමේ ඔළුවේ තිබුණු දේ. ඒගොල්ලන්ගේ ඔළුවේ තිබුණේ සියලුම ජනතාව එකතු කරලා මේ සමූහ ගොවි පොළවල් කරලා චීනේ වගේ චීන කරපු ඒ දේ ඒ අත්හදා බැලීම නැවත කරලා බලන්න තමයි තිබුණේ. හරි ඔළුවේ තිබුණේ. නමුත් මේක ඇත්තරම ගැන කමරොජ් ඒ පහළ පිරිස් දැනන් හිටියෙත් නෑ. ඒකෙත් හිටියේ. කොහොම හරි මේ විදිහට පොල්පොට් විසින් කරපු දේ නිසා මිනිස්සු ගාල් කරලා තැන් තැන් වලට ගෙනිහිල්ලා ගොවි පොළවල් පටන් ගන්නවා. නමුත් ගොවි පොළවල් පටන් ගන්න කලින් ඒගොල්ලෝ තව වැඩක් කරනවා. රට පුරාම හිටපු විපක්ෂය කියන්නේ රජයට පක්ෂපාති පිරිස් වහාම තැන් තැන් වල මරා දානවා. ඉගෙනේ රට පුරා තිබිච්ච ප්‍රධාන නගරවලද අවශේෂ නගරවලද එතකොට ඒ සාමාන්‍යයෙන් පොල්පොට්ගේ කණ්ඩායම් දන්නවනේ ඒ ගම්වලයි දන්නනේ මේ ගමේ විරුද්ධවාදී පක්ෂවලට වැඩ කරේ රජයට පක්ෂපාතී හිටියේ කවුද කියලා ඒ මූලිකව ටික මරලා දානවා. මුළු රට පුරාම තන්නි කර මිනි හැම තැනම මිනි මෙරුම්. කියන්නේ හිතු හැටියට හිතුසේ තමන්ගේ තරහකාරයෙක් වෙන්න පුළුවන්. සමහරට කෙල්ලෙක් යාළු වෙන්න ගිහිල්ලා කෙල්ලගේ යාළුකමට කෙල්ලගේ තාත්තා විරුද්ධ වුණා නම් සමහරට කෙල්ලගේ තාත්තාවත් මරනවා. මොකක් කරි පිටින් දාලා. හරිද? ඒකට මොකද කවුරු හොයන්නේ කෙනෙක් නැහැ. ඒ වගේ මේ පොල්පොට්ගේ කණ්ඩායම් එකක් ඒගොල්ලෝ උගත් අයත් හිටියා. ඒ වගේම නූගත් පිරිසුත් ගොඩක් හිටියා. ඉගෙන ගන්න බැරි පිරිස් හිටියා. එතකොට මේගොල්ලන්ගේ මේ කණ්ඩායම් ඇතුලේ හුඟක් ඉරිසියායම් පෙළෙන පිරිස් හිටියා. ඒ කියන්නේ උගත් අය කිරිසියා, ව්‍යාපාරිකයෙක් කිරිසියා කරන, සැප ජීවිත ගත කරපු අය කිරිසියා කරන, තමන්ට සැප ජීවිත නැති නිසා මේ විදිහට බොහොම කුහක විදිහට සමාජය දිහා බලපු පිරිසුත් ගොඩාක් මේ කමරොජ් කණ්ඩායම ඇතුළේ හිටියා. මේ හැමෝම කරේ තම තමන්ගේ සිතැඟි පරිදි සමාජයෙන් පළිගැනීම. තම තමන්ගේ සිතැඟි පරිදි මේගොල්ලෝ සමාජයෙන් පළිගත්තා. එතකොට මේගොල්ලෝ ක්‍රමයෙන් ක්‍රමයෙන් මිනි දැකලා මේ තරම් මිනිස්සු මරලා දානකොට මේ මිනි දැකලා ඒ පුරුදු වෙනෝනේ. ඒක ඇහැට පුරුදු වෙනවා. හිතට පුරුදු වෙනවා. එහෙනම් කෙනෙක් මරනවා කියන එක සිම්පල් බවට පත් වෙනවා. එහෙනම් අපි කවදාවත් මිනිස්සෙක් මරපු නැති කෙනෙක් මිනිහෙක් මරනවා වගේ නෙවෙයි. තමන්ගේ කණ්ඩායමේ පාලනයේ යටතේ ඒකේ අනුදැනුම ඇතුව මිනි මරන අය. ඒගොල්ලන්ට සිම්පල් වෙනවා. ඒ නිසා තමයි පස්සේ කාලෙක ඔය සමූහ ගොවිපොළවල් වල වැඩ කරන්න බෑ කියලා කිව්වනම් ගලින් මැරුවා. හරිද? යන්තම් හරි වැඩ කරනකොට සමහරට වතුර තිබහට බඩගින්නට ඒකෙත් දෙන්නේ අපිටම කෙනෙක් වැටෙනවා කියලා. මහන්සි වෙලා වැටෙනවා කියලා වැටුණා නම් ගලින්ම මරලා දැම්මා මරලා ඔය වලකට දැම්මා. අන්න ඒ වගේ අන්තිම කොහොම හරි මේ සමස්ත කාලය තුළ ඒ කියන්නේ 1975 ඉඳලා 1979 දක්වා 79 තමයි මේ කණ්ඩායම පරාජය වෙලා ඒගොල්ලන්ට පහුබහින සිද්ධ වෙන්නේ. 79 දක්වා මේ අවුරුදු 4 ඇතුළත කාම්බෝජ ජනගහණයෙන් 4න් එකක් මේ කණ්ඩායම විසින් මරලා දානවා. එහෙනම් මැරුණා කියලා කියන්න බෑ මේක. කෙලින් මරලා දානවා. කෙලින්ම මරනවා. ඒ කියන්නේ හරියටම මිලියන 2ක්. ඒ කියන්නේ ලක්ෂ 20ක්. කාම්බෝජ ජනතාව ලක්ෂ 20ක් මැරෙනවා. කලින් ලක්ෂ 3යි මැරුණේ ඇමරිකන් බෝම්බ වලින්. ඒ ලක්ෂ 3ේ මරණ විකුණලා ඒ ලක්ෂ 3ේ මරණ හයිලයිට් කරගෙන බලය ගන්න කාම්බෝජයේ පොල්පොට් පාලනය නැත්නම් කමරොජ් පාලනය විසින් ලක්ෂ 20ක් මරලා තමයි කාම්බෝජයේ ලෝක ඉතිහාසය ඉතුරු කරන්නේ.
ඉතින් මේ කතාව මම ඔයාලට කිව්වේ මේක මේ දිග කතාව ගොඩක් මම මේක තාම කෙටියෙන් කිව්වේ. නමුත් මේ පොල්පොට් කියන මිනිහට මොනවත් වෙන්නේ නැහැ. පොල්පොට් කියන මිනිහම ජීවත් වෙනවා. 1998 යා මැරෙන්නේ. එයාට කිසිම තනුමක් ලැබෙන්නේ නැහැ. දනුමක් ලැබෙන්න කලින් මැරෙනවා. මොකද ඒ අර කමරොජ්ලා සම්පූර්ණ පරදින්නේ නැහැ. ඒ කමරොජ්ලා තාමත් ඉන්නවා. තාමත් ඒ පැක්ෂේ කාම්බෝජයේ තියෙනවා. ඒකට අර බල අරගලේ අර විදිහට යනවා. සිහනුක් ඊට පස්සේ ආපහු වෙනවා. සිහනුක් ආය රජ වෙනවා. ආය අගමැති වෙනවා. දැන් සිහනුක්ගේ පුතා තමයි දැන් රජ වෙලා ඉන්නේ. සිහනුක් මැරෙන්නේ 2012 මං හිතන්නේ. 2012 සිහනුක් මැරුණාට පස්සේ දැන් පුත්‍රයා තමයි දරජ වෙලා ඉන්නේ. මොකද සිහනුක්ලට ඕනකම තිබ්බේ දිගටම තමන්ගේ පරම්පරාවේ පුතා තාත්තා අම්මා ওই සෙට් එක රජ කරන්න සෙට් එක ලොක්කෝ වෙන්න තමයි උන්ට ඕනකම වුණේ. ඇත්තටම උන් කියලා කිව්වට පාඩු නෑ. ඒ රටක් විනාශ කරපු මේ මිනිස්සු ඒගොල්ලෝ. ඉතින් ඒ කාම්බෝජය කියන රට ඇමරිකාව අයද ප්‍රංශකාරයෝද හැමෝම මේ ඕන සෙල්ලමක් නටන්න පුළුවන් රටක් බවට පත් කරගන්නේ මෙන්න මේ රට ඇතුළේ තිබුණු බල අරගලය නිසා. අද චීනයේ අපිට කරන්නේ ඒක. අද අපේ රටේ තියෙන බල අරගලය නිසා චීනය විසින් හැම පක්ෂයක්ම ඩැහැගෙන කියලා මං හිතන්නේ. මං හිතන්නේ චීනය විසින් හැම පක්ෂ විපක්ෂ රාජපක්ෂ බහුලු විතරක් නෙවෙයි අනිත් අයවත් චීනය විසින් පෝෂණය කරනවා මේ අරගලයේ උඩුදුවල අරගලයේ එකිනෙකා කොටවන්න කුකුල් කොටවන්න වගේ එහෙම කොටවන්න මං හිතන්නේ චීනය විසින් පිටිපස්සෙන් ඉන්නවා කියලා මං හිතනවා. ඒ තරම් දෙයක් තමයි ඒගොල්ලෝ ඒ චීනයේ කාලෙත් කරේ කාම්බෝජයත් කරේ ඒක. ඒ වගේම තව දෙයක් සිද්ධ වුණා මෙතන. මේ කතාව ඉවර කරන්න කලින් මට කියන්න කාරණා කීපයක් තියෙනවා. මොකද මේක ලංකාවට ගලප ගන්න ඕන නිසා. ඒ තමයි ලංකාවේ යටත් විජිත කාලේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක්නේ අපි. බ්‍රිතාන්‍යයන් කරපු එක හොඳ වැඩක් තිබුණා. ඒ තමයි ලංකාවේ රජක්‍රමයේ ඉවර කරපු එක. මේ ලංකාවේ රජක්‍රමයේ ඉවර කිරීම හුඟක් අය හිතුවට නරකයි කියලා මේකේ මාර හොඳක් තියෙන්නේ. මේක විශාල යහපතක් ලංකාවට සිද්ධ වෙච්ච දා තමයි රජක්‍රමයේ නැතිවීම. නමුත් කාම්බෝජයේ ප්‍රංශ යටත් විජිතයේ ප්‍රංශකාරයෝ රජ්ජුරුව නැති කරේ නෑ. හරිද? රජ්ජුරුව තියා රජ්ජුරුව තියාගෙන රජ්ජුරුවන් තමන්ගේ වාසියට තමන්ගේ පැත්තට හරවගෙන තමයි කාම්බෝජයේ ප්‍රංශකාරයෝ සේරම ගේම් ගැහුවේ. එතකොට මේකෙදි වෙච්ච හානිය මොකද්ද? ප්‍රජාතන්ත්‍රවාදීව එන අගමැතිවරු ජනාධිපතිවරු මන්ත්‍රීවරු කැබිනට් මණ්ඩලයේ ඒ සියලු දෙනා වගේම රජුරුත් ඉන්නවා. රජුරුව තමගේ පවුල රකින්න බලනවා. පවුලේ අරය රජ කරනවා. මෙයා රජ කරනවා. ඒකට එයා සමහරලාට මැරෙනකම්ම රජුරුව. මේ රජක්‍රමයේයි රජවරුයි අර පාර්ලිමේන්තුවේ ඉන්න අගමැතිවරු අතර හැම මොහොතකම බලයේ සම්බන්ධ අරගල තියෙනවා. බලය සම්බන්ධ අරයට වැඩියෙන් බලයනවද මෙයාට වැඩියෙන් බලයනවද රජුරුවෝද කරන්නේ මේක අගමැතිද කරන්නේ ඇමතිද කරන්නේ මේක අපැහැදිලි. දැන් ලෝකෙ දියුණු රටක දැන් අපි තෝ එංගලන්තේ කියලා එංගලන්තේ රජිනි ඉන්නවා. රජිනි හිටියට එංගලන්තේ රාජපාලනයේට මේ රජිනිගේ කිසිම බලපෑමක් නැහැ. දැන් ආගමික නායක හිතන දැන් පාප් වහන්සේ ඉන්න ඉතාලි පාප් වහන්සේ කියලා පාප් වහන්සේගේ බලපෑමක් නැහැ ඉතාලි ආණ්ඩුවට. හරිද? ඉගෙන ආණ්ඩුව කරගෙන යන වැඩ ටික ආණ්ඩුව කරගෙන යනවා. රජේ පාලනය කරගෙන යනවා. එයාට සමහරලාට ඉල්ලීම් කරනවා මෙහෙම කරන්න එපා මෙහෙම කරන්න එපා. ඒක වෙනම කතාවක්. නමුත් තද බලපෑම් නැහැ. ඔතක ඒ වගේ නෙවෙයි අපි වගේ රටක. අපි වගේ තුන්වෙනි ලෝකයේ රටක රජවරුයි ඒ අස්සේ පාර්ලිමේන්තුවයි ඇමතිවරුයි අගමැතිවරුයි උන්ගේ බල අරගලයයි පක්ෂයි ওই සේරම තිබුණාම ඒ සියලු දේන් ඇති වෙන්නේ අනවශ්‍ය ගාලගෝට්ටිය අනවශ්‍ය අරගලයක්ම විතරයි. කවදාවත් රටට හොඳක් වෙන්නේ නැහැ. රට ගොඩ එන්නෙම නැහැ. දැන් උදාහරණයක් හිතන්න ලංකාවේ රජ පවුලක් හිටියානම් හිතන්න මේ ඉන්න සෙට් එකයි රජ පවුලකුත් තව ඔයාසේ හිටියානම් ලංකාවට මේ වෙනකොට මේ වගේ ඩබල් ගේම් පරිප්පුවක් තමයි කන්න වෙන්නේ. ඉතින් පෙරවාසනාවකට එංගලන්ත කාර්යය රජක්‍රමයේ ලංකාව ඉවර කරා. රජක්‍රම ඉවර කරලා තමයි ඒගොල්ලෝ ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී දුන්නේ. නමුත් ඉතින් අද අපේ කට්ටිය මොන ප්‍රජාතන්ත්‍රවාදී කරනවා කියලා ඔයාලම හිතා බලන්න. ඉතින් මම දැන් මේ කතාව ඔයාලට කිව්වේ මේ කතාවෙන් අපිට ගන්න තියෙන පාඩම් ගොඩක් තියෙනවා. දැන් ඔයාලා මේ කතාව අහලා මේ කතාවේ සිදුවෙච්ච පරිසරය මේක මූලික කොටස් ටික ඊට පස්සේ සිදුවෙච්ච දේවල් එතකොට අර කමර් රොජ්ලා බලය අරගත්තේ මොන මොන සටන් පාට පෙන්නලද අරගෙන ඉවර වෙලා කරේ මොනවාද ඇත්තම කියනවා නම් මාක්ස්වාදී පාලනයක තියෙන බරපතලම දේ තමයි කියන දේ නෙවෙයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ කියන්නේ සම්පූර්ණම එකක් කරන්නේ සම්පූර්ණම එකක්. ඒ නිසා ලංකාවේ කට්ටිය හැමෝම පරිස්සම් වෙන්න. මේ දේශපාලුව දැන් අපිට අත්දැකීම් තියෙනවානේ. මේ මුළු කාලය පුරාම අපි මාරුවට ඡන්දේ දීපු අයද ඡන්දේ නොදීපු අයද බලයට ආපු අයද බලයට ආපු නැති අයද
කියපු සියල්ල අපි විශ්වාස කරානේ නේද චන්දවේදිකාවදි චන්දකදි කියන සියල්ල අපි විශ්වාස කරලා නේ අපි කතර ගහන්නේ නේ නමුත් කරාද ඒගොල්ලෝ කරේනේ එහෙම ඒ කියපු දේවල් ඔක්කොම කරා නම් රට මෙහෙම වෙන්නේ විදියක් නැහෙනි කරේනේ ඉතින් මෙන්න මේ සින්දුවම තමයි අනාගතේ අපේ ලංකාවේ වෙනවයි කියලා හිතන්න පුළුවන් මොකද මේ දැන් මේ කට්ටිය කියන දේවලුත් මේ කවුරුවත් කරාවි කියලා මගේ නම් කිසිම විශ්වාසයක් නැහැ ඇයි මං එහෙම විශ්වාස නොකරන්නේ එහෙම විශ්වාස නොකරන්නේ ඒ කිසිවක් සඳහා කිසිවෙක් අතේ සැලැස්මක් අපිට ඉදිරිපත් කරන්න නැති හන්දා මේ වගේ භයානක අර්බුදයක් තියෙනකොට රටක ඒ අර්බුදේ විසඳන සැලැස්මක් ඉදිරිපත් කළ යුතු කවුරු හරි කිසිම කෙනෙක්ගෙන් ඒ සැලැස්මක් තාම පේන්නේ නැහැ. වේදිකාවල තැන් තැන්වල රැස්වීමවල කතා කරන තැන්වලදී ඒගොල්ලෝ චූටි චූටි කෑලි කියනවා විතරයි. සමස්ත සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ සැලැස්මක් ඉදිරිපත් නොකිරීම තමයි තියෙන භයානකම දේ අපේ ලංකාවට අනාගතයේදී. මොකද ඒගොල්ලෝ ආවට පස්සේ මොනවා කරන්න ඉන්නවද කියලා දන්නේ ඒ අයම විතරයි. මයික උදාහරණයක් කියන්නම් මේ වීඩියෝ එක ඉවර කරන්න කලින් අපි නිකමට හිතමු කරප්ෂන් දූෂණය ලංකාවේ මූල අවභාවිතයේ දූෂණය හැමතැනම පගාවට පුරුදු වීම ඒ කරප්ෂන් කියලා අපි පොදුවේ කියන්නේ මේ කරප්ෂන් වලට තදින් පුරුදු වෙච්ච රටක්නේ ලංකාව ළමෙක් ඉස්කෝලේට දාන්න පාව විදිහවල පත්‍රයක මේ පගාව දෙන්න එපා නේද එතකොට හැම දෙයකම උසාවියකින් ලියුමක් ගන්න ගියත් පියුන්ට හරියක් හරි දෙන්න ඕන මේ සියල්ල කරප්ෂන් එතකොට රටේ නායකයන්ටත් එහෙමයි දැන් ඔය 10% කියලා කියන්නේ ලොක්කොන්ට අපේ නේද 10%ක් නැත්තම් හුඟක් ඔය ලංකාවට පිටරටින් ආපු ආයෝජකයෝ ආපහු ගියේ ඒ ආයෝජකයන්ට ආයෝජනය කරන්න බෑ ආයෝජකයා ආපු ගමන් උගෙන් ඉල්ලන්නේ හරි අපි වැඩේ කරන්න දෙනවා මේ ගාන අපිට ඕන ආයෝජකයා පැනලා යනවා මොන මොකුලක්ද මේ ඉතින් ඒ නිසා ඔය ක්‍රමයට තමයි ලංකාව පුරුදු වෙලා තියෙන්නේ එතකොට මේ වේදිකාවල ඉන්න පිරිස් කටින් කියලා වැඩක් නැහැ මේ වේදිකාවට නැගලා ස්ටේජ් එකේ වචන 10ක් කියලා වැඩක් නැහැ මේක. පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කළ යුතුමයි. මේ කරප්ෂන් වලට මොකද කරන්නේ කරප්ෂන් වලට පුරුදු වෙච්ච සමාජයේ ඒකේ මුදා ගන්නෙ කොහොමද කියලා. ඔන්න පුතේ කෙලවෙන තැන. අපි හිතමු කවුරු හරි කෙනෙක් බලය ගත්ත කරප්ෂන් වලට විරුද්ධව කිසි කෙනෙකුට හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා. කොහොමද කරන්නේ? කොහොමද පාලනය කරන්නේ? අනිවාර්යෙන් බලය පාවිච්චි කරන්න සිද්ධම වෙනවා. මේ අයට විරුද්ධව. එතකොට මොකද වෙන්නේ? කාම්බෝජය වෙච්ච දේ වෙන්නේ නැද්ද? ජන සංහාරයක් වෙන්නේ නැද්ද? අර මිනිස්සුත් නිකන් ඉඳීද? එතකොට හුඟක් වෙලාවට මේ බලය පාවිච්චි කරන්නේ කවුද? සමහර ලාවට එක්ක නැත්නම් ඒ කරප්ෂන් වලට විරුද්ධව ඉන්න පිරිස් ඊට වැඩිය කරප්ට් කරනවා. හරිද? ඒ කියන්නේ දූෂණයට හොරකම් වලට විරුද්ධ වෙලා ඉන්න පිරිස් තොපි එහෙම කරා නම් මේක පාලනය කරගන්න බැහැ. අපි පුල් පොලන් හොවිච්ච තැනින් වලින් ගමු කියලා. එක්ක ඒ සෙට් එක ඒගොල්ලොත් තවත් මේ වැටිච්ච රටෙන් තවත් වට්ටවන්න පුළුවන් සේරම තමන්ගේ තමන්ගේ සාක්කුවල දාගෙන හරිද එහෙම නැත්තම් අර කරප්ෂන් නැති කරන්න තියෙන හරි සැලැස්මක් ඇතුව නෙවෙයි ඉන්නේ ඒක පාර බලයක් ආවට පස්සේ කරප්ෂන් නැති කරන්න සැලැස්මක් නැහැ සැලැස්මක් ප්ලෑන් එකක් නැහැ මාස්ටර් ප්ලෑන් එකක් නැහැ එතකොට මොකද කරන්නේ හිතුව හිතුව හැටියට මේව නවත්තන්න උත්සාහ කරනවා නවත්තන්න ඕනකම තියෙනවනම් අනිවාර්යෙන් බලය යොදවන්න සිද්ධ වෙනවාමයි මොකද වෙන්නේ කීයක් මැරිලා මේ දේවල් නවතිද කියලා අපිට හිතා ගන්නවත් බැ. ඒ නිසා ලංකාවේ සියලු දෙනා මේ මොහොතේ මේ 2022 මේ තියෙන අර්බුද වලින් ගොඩේන්න නම් කතිර ගහන්න කලින් මොන ඡන්දයක් ආවද ඡන්දේ මොකද්ද කියන කදාල කරගන්න එපා. විශේෂයෙන් මන්නම් කියන්නේ ජනාධිපතිවරණයකට නම් ඡන්දේ දෙන්න බෑ කවුරුත්. ආයේ ජනාධිපතිවරයෙක් ලංකාවේ අවශ්‍ය නැහැ. සම්පූර්ණම සමස්ත ජනතාව තේරුම් ගත යුතුයි ජනාධිපතිවරණය සම්පූර්ණ වර්ජනය කරන්න. කිසිම කෙනෙක් ආය ජනාධිපති විය යුතු නැහැ. මොන කෙනා ආවත් මේ පිස්සු තමයි කෙලින්නේ. හරිද? ඒ නිසා ඒ අත්දැකීම ආයෝන්නේ නැහැ. පාර්ලිමේන්තු බලයක් આવුත් අඩුතරමින් එක එකා මරාගත්තා වුණත් මොකක් හරි දෙයක් වෙයි කියලා හිතන්න පුළුවන්. ඒ නිසා මතකම තියාගන්න මොන හේතු දැක්වත් කවුරු කවුරු මොනවා කිව්වත් මොන ඡන්දය ආවත් ඒ හැම ඡන්දෙකදීම කතර ගහන්න කලින් දිනුවට පස්සේ වෙන සැලස්ම ඉල්ලන්න. බුරුපොරොන්දු නෙමෙයි. බුරු පොරොන්දු නෙවෙයි කරන්න බැරි දේවල් නෙවෙයි සමහර සැලස්ම වල ඉදිරිපත් කරන කරන්න බැරි දේවල් නිකන් හීන ලෝක සැලස්ම. එහෙම නෙවෙයි පොදු සැලස්මක් තියෙන්න ඕන. මම මේ පිළිබඳව වෙන වීඩියෝ එකක් කරන පොදු සැලස්මක් දන්නේ කොහොමද? ව්‍යුත්පේ මොකද්ද කියලා. ඉතින් මම මේ කාම්බෝජ කතාවෙන් ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා මේකේ කොටස් උකහා ගන්න අපේ
වත්මන් තත්ත්වයට එක සංසන්දනය කරන්න වත්මන් තත්ත්වය අපිට කොච්චර මොන වුණත් ලෝකෙට දැන් මේක දියුණු ලෝකයක් මේක ලෝකෙට අපි වෙනුවෙන් අත දාන්න පුළුවන් සීමා තියෙනවා කියලා මතක තියාගන්න අපේ රටේ කාම්බෝජි වගේ තත්ත්වයක් ඇති වුණොත් මේ යන බලාරගලයේ ප්‍රතිපලයක් විදියට අපිට sorry.com විතරයි ඉතුරු වෙන්නේ මහා විනාශයක් වෙලා ලෝක ඉතිහාසයේ අනාගතයේ එන රටකට වෙන විශාලම විනාශේ ලංකාවේ සිද්ධ වෙන්න පුළුවන් කියලා මම දැන මට හිතෙනවා ඉසේ නොවේවා කියන 100%ක් නෙවෙයි 10,000ක් ප්‍රාර්ථනාවෙන් මම මේ වීඩියෝ ඉවර කරනවා නමුත් ඇලර්ට් එකේ ඉන්න නමුත් හොඳට හිතන්න රැවටෙන්න එපා එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුණු ඉතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයිබුවන් මේ වීඩියෝ එකේ මම කියපු අනුමාන කිසිම දෙයක් කිසිසේත්ම ලංකාවේ සිදු නොවේවා ඒ ප්‍රාර්ථනාව විතරක් මදි හැම කෙනෙක්ම අවධානයෙන් උළුව කල්පනා කරලා ඇස් ඇරගෙන ඉන්න එහෙම දෙයක් සිදු නොවෙන්න නම් ප්‍රාර්ථනා කරලා අපි පූජා තියලා මොනවා දෛවත්වය ගාවට ගිහිල්ලා හරියන්නේ නැහැ උළුව පාවිච්චි කරන්න හරි නැවත හමු වෙමු ආයි බොන්නේ